දැන් මේ වෙනකොට මේ සයිටම් හොර උපාධි කඩේට එරෙහි අරගලය කියන්නේ මේ රටේ සියලු ජන බලවේග එකතු කරගත්ත පුළුල් අරගලයක් දක්වා වර්ධනය වෙලා ඉවර වුණු දෙයක්. දැන් මේ වෙනකොට මේ අරගලය වටා එකතු වෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාර, වෘත්ති සමිති ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාර, වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරුන් ඇතුළු මේ සියලු දෙනා ඒකාබද්ධ කරගත්ත දැවැන්ත විරෝධතාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ අර්බුදයේ හමුවේදී මේ සයිටම් ප්‍රශ්නයත් එක්ක මේ වෙද්දි රට තුල බරපතල ප්‍රශ්න රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට වෛද්‍ය පීඨවල ලංකාවේ සියලුම වෛද්‍ය පීඨවල ශිෂ්‍යෝ මාස 6කට වැඩි කාලයක් තිස්සේ අධ්‍යයන කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ. දැන් මේක බරපතල ප්‍රශ්නයක්. අපි දන්න ඉතිහාසයේ මේ වෛද්‍ය පීඨ මෙහෙම වෛද්‍ය පීඨවල වැඩ නතර වෙලා තිබ්බේ නැහැ මෙහෙම. මාස 6කට වැඩි ශිෂ්‍යෝ අධ්‍යයන කටයුතු වලට යන්නේ නැහැ. ඒ වගේම තමයි වෛද්‍ය පීඨ 6ක් ඉදිරිපිට පවත්වන අකණ්ඩ සත්‍යග්‍රහ මේ වෙද්දී දවස් 600කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. දැන් එහෙම තියෙද්දි මේ රටේ සියලු ජනතාවගේ එකම ඉල්ලීම බවට මේ සයිටම් හොර උපාධි කඩේ අහෝසි කරන්න කියලා කියද්දී මේ ආණ්ඩුව මේ ප්‍රශ්නයට උත්තර දෙන්න හදන්නේ ජනතාවට බීතිකාව පටවලා ජනතාවට බය ජනතාව බය ගන්නවලා. ඒ වගේම තමයි වෙන වෙන හොර කුමන්ත්‍රණ කරලා. දැන් මේ විදියට දැන් තවමත් මේ ආණ්ඩුව මේ ප්‍රශ්නෙක සෙල්ලම් කරමින් ඉන්නේ. දැන් මේ හොර කුමන්ත්‍රණය දැන් තව කුමන්ත්‍රණ මේ වෙද්දි කරගෙන යන මේ හොර කුමන්ත්‍රණය තමයි වෛද්‍ය සභාවේ සභාපතිවරයා ආණ්ඩුවට හිතවත් කෙනෙකු පත් කරගනිමින් මහාචාර්ය කාලෝෆොන්සේකා මහත්මයා වෛද්‍ය සභාවෙන් නියත් කිරීමට උත්සාහ කිරීම. දැන් මේ වෙනකොට අපි දන්නවා දැන් මෙච්චර කාලයක් තිස්සේ මේ සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමන්ගේ ස්ථාවරය නිවැරදිව හිටියා. ඔවුන් රජය කුමන දේශපාලන බලපෑම් කරත් කුමන තර්ජන ගර්ජන කරත් වෛද්‍ය සභාව සයිටම් ආයතන සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය නිවැරදිව ප්‍රකාශ කරා. අධිකරණ තීන්දුව ලබා දෙද්දී පවා ඒ ස්ථාවරය කෙලින් එන පුළුවන්කම තිබුණා. දැන් ආණ්ඩුවට මේක දිගටම ප්‍රශ්නයක් වෙලා තිබුණේ. අපි දන්නවා මීට කලිනුත් විවිධ උත්සාහයන් ගත්තා. දැන් කරන්න හදන්නේ වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් මහාචාර්ය කාලෝෆොන්සේක මහත්මයා එළියට දාලා ඒ වෙනුවට ආණ්ඩුවට හිතවාදී ආණ්ඩුවට හිතවාදී පුද්ගලයෙකු වෛද්‍ය සභාවේ සභාපතිවරයා බවට පත් කරගන්න කුමන්ත්‍රණය කරනවා. දැන් මේ විදියට එක කුමන්ත්‍රණයක් කරනවා. අනිත් පැත්තෙන් දැන් මේ සයිටම් හොර උපාධි කඩේට එරෙහිව සටන් කරන ශිෂ්‍ය ව්‍යාපාරය වෙත මර්ධනය කැඳවලා තියෙනවා. දැන් එළිපිට ඇවිල්ලා ශිෂ්‍ය නායකව පැහැර ගන්නවා මහමගදී. ගෙවල්වල ශිෂ්‍ය නායකයන්ගේ ගෙවල්වලට පොලිසියෙන් ගිහිල්ලා තර්ජනය කරනවා. අපි දැක්ක පසුගිය දවස්වල මාධ්‍ය ගියා රූපවාහිනී ප්‍රවෘත්තිවල ගියා CCTV කැමරා දර්ශනයක් මාතරදී රුහුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගන්න හදපු විදිය පොලිසියෙන්. සිවිල් ඇඳුමෙන් ඇවිල්ලා මෝටර් සයිකල් වලින් ඇවිල්ලා සිවිල් ඇඳුමෙන් ඇවිල්ලා එක් පුද්ගලයෙකු තුවක්කුවක් පවා අතට අරගන්නවා. තුවක්කුවක් අතට ඇදලා අරගන්නවා. ඒ ශිෂ්‍ය අතරංගුවට ගනිද්දී ඒ ශිෂ්‍ය පැනලා යනවා. අතරංගුවට ගන්නනදී ශිෂ්‍ය පැනලාදී තුවක්කුවකුත් අතට ඇදලා ගන්නවා. දැන් මේ මොකද සිද්ධ වෙන්නේ? පොලිසියයි කියාගන්න සිවිල් ඇඳුමෙන් ඇවිල්ලාගත්තු මිනිස්සු ඇවිල්ලා තුවක්කු පෙන්නලා දැන් ළමයි අරගෙන යන්න හදනවා මහපාරදී මහදවල්. දැන් මේ ආණ්ඩුව මේ නැවත ගේන්න හදන්නේ මේ සුදුවැන් සංස්කෘතියම තමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ විදියට ශිෂ්‍යෝ මර්ධනය කළා. දැන් මේ වෘත්තීය සමිති බලවේග සයිටම් විරෝධී බලවේග මර්ධනය කරලා තව මේ වෛද්‍ය සභාවේ සභාපතිවරයා මාරු කරනවා වගේ මේ විදිය එක එක කුමන්ත්‍රණ කරලා මේ සයිටම් හොර උපාධි කඩය ආරක්ෂා කරන්න හිතනව නම් අපි ආණ්ඩුවට කියනවා මේ කරන්න හදන්නේ නැවත වතාවක් ඉතිහාසය වුණා වගේම වැඩවරද්දා ගැනීමක් කියලා. මොකද මේ කුමන්ත්‍රණ මොන කුමන්ත්‍රණය සිද්ධ වුණත් සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමේ අරගලය නතර කරන්න මේ කිසිදු බලවේගයක් සූදානම් නැහැ. ඒ වගේම තමයි ආණ්ඩුව දැන් උත්සාහ කරනවා මේක වෙන අතරමැදි විසඳුම් වලින් නතර කරන්න. දැන් කියනවා මේක පුණ්‍යායතනයක් කරනවා කියලා. දැන් අපි දන්නවා සයිටම් කියන්නේ මොකද්ද? මේක අන්ත දූෂිත, මේක හොර උපාධි කඩයක්. දැන් හොර උපාධි කඩයක් නිකම් මේක පුණ්‍යායතනයක් කරනවා කියන ඒවා විහිළුවක්. දැන් ඒ නිසා මෙවැනි අතරමැදි විසඳුම් වලින් කුමන්ත්‍රණ වලින් මර්ධණයෙන් මේ සටන නතර කරන්න සූදානම් නැහැ. මේ සටන නතර කරන්නේ සයිටම් හොර උපාධි කඩේ අහෝසි කිරීමෙන් පමණයි. ඒ වෙනුවෙන් වෛද්‍ය පිටි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදිහට මේ අරගලය අඛණ්ඩව කරගෙන යන්න අපි සූදානම්.